දැනට සමාජගත කර ඇති කොවිඩ් පැණියේ අන්තර්ගතය ජනතාවට හෙළි නොකරන්නේ නම් ඊට එරෙහිව නඩු දැමිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන කමිටුවේ හිටපු සමාජික ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පෙන්වා දෙනවා. කිසිම ඖෂධයක් අපිට මාස ගානකින් කියන්න බෑ මේ ඖෂධය හොඳයි කියලා. අපි පරිශීලන කරන්න අවශ්‍යයි. කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන. මම කිසිසේත්ම දන්නේ නැහැ මේ ඖෂධ නැත්තම් මේ පැණියට කොහොමද ලේබල් එකක් අලවන්නේ කියන එක. වෛද මහත්තයෙක් කිව්වා කියලා මේ දේ කරන්නට බෑ. මේ පැණියේ තියෙන්නේ කුමන දේවල්ද? මේ පැණිය කොහොමද හදලා තියෙන්නේ? මේ පැණිය කොයිතරම් කල් පාවිච්චි කරන්න පුළුවන්ද? මේ පැණියෙන් එන අතුරු ආබාධ කුමක්ද කියලා ජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා තොරතුරු දැනගැනීමේ පනතට අනුව. නමුත් යම්කිසි විදියකින් මේ පැණියට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඖෂධ සමාගම දුන්නොත්, සංස්ථාව දුන්නොත් අනුමැතිය ජනතාවට පුළුවන්කම තියෙනවා. ඒ සංස්ථාව විරුද්ධව නඩු පවරන්න, අමාත්‍යතුමාට විරුද්ධව නඩු පවරන්න, නිෂ්පාදනය කරපු එක්කෙනාට විරුද්ධව නඩු පවරන්න, තොරතුරු දැනගැනීමේ පනතට අනුව වැරදි තොරතුරු නම් ලියවිලා තියෙන්නේ යම්කිසි කෙනෙක්ට අවුරුද්දක් ඇතුලේ ලෙඩ රෝගයක් හැදුනොත්. ඒ නිසා ජනතාව තමන්ගේ අයිතිවාසිකම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ මේ රටේ.